ආයුබෝවන් වාසනාවන්. අයුබෝවන් අයුබෝවන්. කොමද මාද? තා හොඳින් ඉන්න. ඉතින් කාලය දීපේ දේශේ හැමදේම ඉතාම හොඳින් තියෙනවා නේද? එන්න එන්න මේ අවුරුද්ද ඉවර වේගෙන යනවා. ඔයා හිතන්න මේ 2024 කියලා කියන්නේ මෙහෙම ගිය අවුරුද්දක්. හරි වේගෙන් ගත වුණා නේද? ඒ කියන්නේ හිතාගන්න බැරි වුණා. ගොඩක් දේවල් සිද්ධ වුණා. කරපු යටි දේකුත් නැහැ වගේ නේද හැරලා බැලුවම. නේද මනුජේ? මනුජේ. ඒ පොඩි සුබලුත් අවුරුද්දක් වේවා ගැතියක ඉන්න ඕනේ පොඩ්ඩක්. අන්න එහෙම. ආ. දැන් අයියේ ඊළඟට එන්නේ 2025. ආ. ඊට පස්සේ අපි ඒකට ප්ලෑන් කරන්න ඕනේ වැඩ ගොඩක්. ඔව් තව මාස කීපයක් තියෙනද? මාස 5ක්. ඒකට අපි චැම්පියන් ප්ලෑන් කරන්න වෙන විදියකට. අනිවාර්යයෙන්. මොකද අපි දෙන සිංගල් යන වැඩක් නේ. ආහා. ඒ කියන්නේ අපි නේද? ඔයාලට හිතෙන්නේ නැද්ද නිකන් මේ තනිකඩ ජීවිතය හරිම මරු කියලා? මේ විදිය හොඳයි නේ. හොඳයි නේ. අනිවාර්යයෙන්. නියමයි. අපි අද ගෙන්නන්න හදන්නේත් එහෙම තනිකඩ ජීවිතයක් ගෙවන ගෑල් ළමයි දෙන්නෙක්ව. ඔව්. මනුජය ජයවේවා. ආදරෙන් පිළිගන්නවා. ත්‍රිතාල් බෑන්ඩ් එක බොහොම ආදරෙන් පිළිගන්න. මා කොල්ල ටික රතු පාටල දෙන්නෙක් විතරක් සීනියර් ටික බල්ල වෙන පාටක් අඳලා තියෙනවා. ඔව්. ඒ දෙන්න ටිකක් සීනියනේ. ඔව්. ඒ දෙන්න සීනි වගේ ඒක ඒ කියන්නේ අර වයස අනුවයි අඳලා තින්නේ. තරුණ પરම්පරාවට රතු අඳලා අනුන් දෙන්න විතරක් අර මෙව දෙක කමන්නේ. ඒක වුණා. මෙතන නිරූපණය වෙන්නේ මේ මහජන බලවේගයේද මේ තියෙන්නේ? මහජනයන් මොකද්ද හිතන්නේ මෙතනදී? මෙතන නිරූපණය වෙන්නේ අර පැත්තේ අර තරුණ සෙට් එක අර විදියට ඉන්නවා. අහහ. ඒ කියන්නේ අර වයසින් මුහුපුරා ගිය කට්ටියට ওই රතු අඳලා නිකන් ටොපි පාට අඳන්නේ නැහනේ. නෑනේ. ඒ ටොපි වැඩ නැහනේ. ඒ කියන්නේ කොල්ලොන්ට තමයි රතු පාට අඳලා තියෙන්නේ. ඔව්. කොල්ලොන්ට ඒ කියන්නේ කොල්ලෝ ගැන හරි පොඩිනේ ලාමක ඒ වගේ උන්ට තේරෙන්නේ නැහැ සමහර දේවල්. ඉතින් අවබෝධ කරන්න තමයි අර පාට දෙක අඳලා අර මැදින් දාලා තියෙන්නේ. ඔයාට අමතකද ඔයාත් අඳගෙන ඉන්නේ මේ පාට කියලා? නෑ මම ඒ රතු නෙමෙයි බ්‍රෝ. එනේ මොකද්ද? කැම්බිලි. ඉත තා ලයිට් එක තා රතු. ඕකේ. හරි. ඉතින් අද එනවා දුවගේ වෙන්නේ. ඔව් මම රෝස්. ඕ පින්ක්. හරි. අද ගෙන්නනවා පේෂල ලස්සන. ඉටිසලා ඉටිසලා. ඩෙන්ඩෙක් ප්‍රසන්ස් දෙරන චැම්පියන් ස්ටාර් සීසන් අන්ලිමිටඩ් අන්ලිමිටඩ්. අද කවුද? අද එනවා පේෂල. මෙහෙමයි මෙහෙමයි දැන් මෙච්චර කාලයක් වා ගෙනාවේ මේ මේ දවස් ටිකේම මාදව මන්නම් එච්චර මට හිත ගත්තේ නෑ එච්චරම. හා හා. අදවත් අඩුම තරමේ නේද මනෝජයි? හා. සුරූපී නිකන් එහෙම අන්න නිලියෝ කියලා අර දෙන්න. එහෙම ගෙන්නන්නකෝ ප්ලීස්. අපි අද ගේනවා ඔයා ඉල්ලන જાතිය, ඔයා කැමති જાතිය. ආ එතකොට ඔයා ආස හිතන, ඔයාට ආස හිතන, වැඳලා හිටියේ නැත්තම් කියලා ඔයාට හිතන දෙපාරක්. ඒ එතනට එතනටම ගෙන්නනවා. එතනටම ගේනවා. හරි. රූපී, දක්ෂ, යෝන් පරපුරේ ජනප්‍රිය රංගන ශිල්පිනියන් දෙන්නෙක්. වාහ්. හරිද? එක්කෙනෙක් නම් කාලයකට හේත නිවේදිකාවක් විදිහට ඇඳලා තිනවා. අනිත් කෙනා නිරූපිකාවක් විදිහට හිටියා. හැබැයි දෙන්නම දැන් වර්තමාන පරම්පරාවේ අති දක්ෂ රංගන ශිල්පිනියන් දෙදෙනෙක්. දෙන්නා ඉතින් එකට සෙට් වෙච්ච වෙලාවට රෙදි හොදනවා ඕපදීත් කියනවා එවැනිම දෙයක්. ගෑනුනේ ගෑනුනේ නිරූපණ ශිල්පිනියෝ නම් නිලිය වුණත් ගෑනු කියන එක එනවනේ. හරි. එහෙමනම් අපි ලෑස්ති අපේ ඩ්‍රීම් ස්ටාර්ස්ලා. එතකොට අපේ ලිටල් ස්ටාර්ස්ත් එක්ක පිළිගන්න තනාෂා හතරසිංහ සමගින් චතු රාජපක්ෂ. ගේම තමයි කැලිම්ම අතුරුගිරියේ කැලිම්ම දන්නවනේ අතුරුගිරිය. ඒ කියන්නේ හයිවේ එන්ට්‍රන්ස් එක තියෙන්නේ. ඔව් ඔව්. හයිවේ එන්ට්‍රන්ස් එක ළඟ ඉඳන් කැලිම්ම හබරකඩ පෝරේ ඉඳන් පෝර ඒ කියන්නේ පනාගොඩ පනාගොඩ කැම්ප් එක හරියට නිකන් කොල්ලගේ ඒරියල් එක තමයි වැඩ කරන්නේ නැද්ද බ්‍රෝ? අනිවාර්යයෙන්. අම්මා එලකිරි මයික් එකක් ගන්න ඕක ඒකයි. අම්මා මේ පැත්තේ ඔ මට එපා. ඕක ඔයාට. තනාෂා කොහමද? හොඳින් ඉන්නවා. බලන්නකො නේද? මේ මේ ඉෂන් කියලා කියන්නේ මගේ බොක්කක් තමයි. මගේ යාළුවෙක් නේ. ෆිට් කොල්ලෙක් නේ. වයි මා එකට ෆිට් නේ. එහෙනම් මම බදා ගන්න බන් පොඩ. අම්මා බොරැල්ලෙන් බස්සලා ඉන්නේ. මම් කියන්න එපා. දන්නවනේ පබුදි කියලා දන්නවනේ පබුදි. වන් කෝල් මිසින්. ඉතින් ඔයාලා කතා කරන හින්දා මම අහන්නේ. නේද? ඉතින් මම බලන්න. හරි. වාඩිමු. තනාෂා චතු. මේ තනාෂගෙන් පටන් ගන්නවද චතුගෙන් පටන් ගන්නවද? ඔය දෙන්නේ වයස වැඩි කාටද? මට. ආ ඔයාටද? රයිට්. එහෙනම් මෙතනින් පටන් ගමු. මං අවුරුද්දක් වැඩි මාලියට. ඒ කියන්නේ මෙයාට 38යි වට 39. 39යි. නෑ 39යි 40යි. 39යි 40යි. ආ 39යි 40යි. මට වඩා අවුරුදු 4ක් විතර වැඩි මාලිය. 4යි. ඉතින් මේ ඉතින් මොනවද අලුත් විස්තර? මගේ නේද? එහෙම ලොකු විස්තර. නෑ ඔයාගේ නෙමෙයි ෆීල්ඩ් එකේ. ඕපදූප ටික ගන්න.
යෝගල විස්තර දන්නවනේ. ඒ සෙට් වල මොකද වෙන්නේ? ඒ අපි කතා වුණා දැන් ඔයාම කියන්නේ ඔයා දන්නවනේ. මේ සෙට් වල මොකද වෙන්නේ? මොකද කවුද කායකද අලුතෙන් රිලේෂන්ෂිප් පටන් ගන්න තියෙන්නේ? දිස් නේද මනෝජය? ඒවනේ මනෝ මෙහෙමනේ. මේ ප්‍රෝග්‍රෑම් ඇවිල්ලා හදවතේ වැඩ කරනවා. මේවට ඇවිල්ලා බොරු කියලා වැඩක් නැහැ. මිනිස්සු දන්නවා. එතකොට දැන් ඔයා කියන්න මේ මේ සෙට් වල නිලියෝ නලුව සෙට් වෙලා ඉන්නේ ඒවා. ඒවයි කතා කරන්න ඕනේ. එහෙම නැතු ඔයා කොහොමද හොඳින් ඉන්නව? අපි දන්නවනේ ඔයා ඇඳලා පැලඳලා ඉන්න විදියට ඔයා නරකින් ඕම ඉන්න විදියක් නැහැ. නේද හොඳින් ඉන්නේ? කවුද මේ දවස්වල සෙට් වෙලා ඉන්නේ? මොන නිලිය මොන නලුවත් එක්කද මොන ප්‍රොඩියුසර්? මට ෂූටින් නැහැ. මම ඩ්‍රාමා මොකුත් නැහැ. ගෙදරට වෙලා ඉන්නේ. ඒ උනාට ගොසිප් ටික එනවද? ගොසිප් ටික ආවට ඉතින්. ඔව්. එකක් කියන්නකෝ නේද මනෝජය? මේ මිනිස්සුත් ආසයිනේ යනේ. ආසයිනේ අපි උනත් ආසයිනේ. අපි උනත් ආසයිනේ. ඔයා ඔයා හිතන්න අපි වැඩියම මාළු කන්න දාස කරෝල කෑල්ලක් කන්න දාස තෙල් දාලා මං ආස මාළු කන්න තෙල් දාලා මාළු කන්නවා කරෝල කෑල්ලක් කනකොට පොඩි ආතල්යක් තියෙනවනේ ඉඳලා හිටලා නුනු පොඩ්ඩක් නුනු රහට නේද මොකද දැන් මේ ලංකාවේ තියෙන සියලු ප්‍රෝග්‍රෑම් වල මනුජය නේද නේද පබුදි නේද බ්‍රෝ මෙහෙමයි මේ සියලු ප්‍රෝග්‍රෑම් වල කතා කරන්නේ නිලියවම කොහොමද ඔයා මොනාද මේ දවස්වල කරන්නේ ඔයා හොඳින්ද මොනාද ඔයාගේ ඉස්සරහා වැඩ හරිද කොහොමද පවුල් ජීවිතේ හස්බන්ඩ් වාට හොඳට මේ සපෝට් එක දෙනවද ඒවනේ ඒවයිපා ඒව අපි දන්නවනේ ඒව ඇවිල්ලා අපි දන්න දේවල්නේ ඔයා කියන්නේ දැන් මේ දවස්වල කවුරු කවුරුද ඒව සෙට් වෙලා ඉන්නේ අර මේ එකක් දෙකක් කියන්නකෝ ඔයාලා ආසනේ දරගත්ත මනෝජය හාස නැද්ද මනෝජය හාස නැද්ද දැන් මොකද සෙට් වෙලාද නැත්තම් සෙට් වෙච්ච ඒවා කැඩිලාද මොකද මොන මොන අමුතුමා එක්කද මෙයා මේ දවස්වල වැඩ කරන්නේ මොන മന്ത്രിතුමා එක්කද මෙයා මේ දවස්වල වැඩ කරන්නේ එහෙම නැත්නම් අරයා මොන ප්‍රොඩියුසර් එක්කද සෙට් වෙලා ඉන්නේ මොන නළුව නිලිය පොඩක් කියන්නකෝ අපි තාත්තා ඒ වගේම මට එන්නේ නැහැ ඉතින් පුරු යන්න එපානේ මනි ලොන්ඩරින් වගේ මේගොල්ලෝ නේද නිලි ලොන්ඩරින් මේගොල්ලෝ කොයි අපාර්ට්මන්ට් එකද කොයි වාහනේද දැන් යන්නේ යන්නේ මොන කොහෙද මොන අපාර්ට්මන්ට් එකේද ඉන්නේ ක්‍රෙස් කැට්ද එහෙම නැත්නම් අයිකොනික්ද එහෙම නැත්නම් නේද එහෙම තියෙන්න එපේ තනාස නම් ඔක්කොම දන්නවා ඉතින් ෆීල්ඩ් එකේ තියෙන තනාස ඔයා ඔයා හිතට එකඟව පපුවට අත තියලා කියන්නේ ඔයා ඒ කිසි දෙයක් දන්නේ නැහැ කියලා මෙහෙමයි අපි මුකුත් කියන්න ඕනේ නැහැ ඔයා ඒව කියන්න ඕනෙත් නැහැ ඔයා මෙහෙම ඔයාගේ හදවතට එකඟව ඔයා මෙහෙම කළා කියන්නේ ඇත්තටම ඒ කිසිම දෙයක් මන් දන්නේ නැහැ කියලා ඔයාට බැරි නම් එයා අත තියයි මාදවතියා මාදව කොත්තු කන්න කියලා මාට්ටු වෙලා තියෙනවා තනාසට ඔව් මංගල කියන්නේ මාදව ඔයා අත තියන්න ආ ඔයාම තියාගන්න ආරයි හදවතට එකඟව ඔයා කියන්න ඔයා ඇත්තට මෙහෙම එකක්වත් දන්නේ නැහැ කියලා මෙහෙමයි තින් වංගි නෑ මෙහෙමයි තින් ඔව් මේ ඇති වෙනවා නැති වෙනවා හැබැයි ඇති වෙනවා නැති වෙනවා ඩාම් වෙනවා ඩූම් වෙනවා අපේ ආදී අනිත්‍යයි සියලු දේ අනිත්‍යයි ඒ කියන්නේ ඒ වගේ දේවල් වෙනවා නැති වෙනවා ඒවා අනිත්‍යයි ඇති වෙනවා චොර වෙනවා චොර වෙනවා පවුල දිනනවා තාම හරියට ආ මගෙන් තාම ඔව් ඔයාගේ ෆැමිලි එක හොඳට දිනනවනේ ඩාම් වෙන්නේ ඩූම් වෙන්නේ නැහනේ නෑ නෑ අම්බෝ නෑ ඒ කියන්නේ හොඳටම දිනනවනේ ගල වගේ ශක්තිමත්ව ආ එනම් හරි නේද අරක හරිනේ මොකද මෙයාට පුළුවන් ඕන්නම් ගල වගේ තියෙනව හැලි පොරෙන්ජ් කරලා දාන්න ඕන්නම් ගල් දිය කරලා දාන්නත් පුළුවන් මොකද කියන්නේ එපා නේද මනෝජ අපි ගාව තියෙන පොඩි ලික්විඩ් එක ඒක දාපු ගම ඕන කළු ගලක් මෙල්ට් වෙනවා කලිම්බ ලික්විඩ් මොකද කරන්නේ ඕනේද එපා එපා අයියේ හොඳයි මේ ඉන්න විදිය ඕගොල්ලෝ මෙහෙමයි ඕගලන්ට මේ ෆැමිලි ලයිෆ් බෝරින් නම් හැලි පොරෙන්ජ් කරගන්න ඕන්නම් ඒවත් අපිට කියන්න ඕනේ හරි හා ඔයා හිතට එකඟව හරිනේ මෙහෙමයි ඉතින් හැමෝම හොඳ නෑනේ ඉතින් ඔව් හැමෝම හොඳ නෑනේ මනෝජය කාසිය දෙපැත්තක් තියෙනවා නෝනා තියෙනවා පොල්ල තියෙනවා දැන් තේරෙනවද මනෝජයයා තනිකඩ වෙヒටියේ ඇයි කියලා ඔව් අනිවාර්යයෙන්ම මනෝජයයා ඔයා මේ දවස්වල මොකද කරන්නේ මනෝජයට ගොඩ දෙනකොට ආදරේ බෙදලා දෙන්න බෑනේ එහෙම හැමෝටම ආදරේ බෙදන්න බෑ තනිකඩ අදවතත් පොඩීනේ ඔව් කැමති කෙනෙක් මාව ගන්න කියලා හිටියා ඉතින් මොනවද මේ දවස්වල වෙන්නේ මේ දවස්වල සුපුරුදු විදිහට රූගත කිරීම කරනවා ටෙල්ලාන්ටි 3ක් විකාශනය වෙනවා ඒ අරුණකොට සුපුරුදු විදියට ඒ වැඩ කටයුතු තමයි කරන්නේ. තනාෂව මුලින්ම ප්‍රේක්ෂකව දැක්කේ ටීවී දෙරණ හරහා කිව්වොත් හරිනේ මතක් කරමු ඒක. මිස් ශ්‍රී ලංකා. මිස් ශ්‍රී ලංකා. මිස් ශ්‍රී ලංකා තරගාවලියෙන් තමයි මාව ඉස්සෙල්ලම දැක්කේ. මිස් ශ්‍රී ලංකා තරගාවලියේ මම ෆස්ට් රනර් අප් වෙනවා. ඒත් එක්කම මිස් ග්ලෝබ් ඉන්ටර්නැෂනල් පැජන්ට් එකට මාව තෝරගන්නවා. ඒකත් එක්ක තමයි මං හිතන්නේ මාව අඳුරගත්ත කට්ටිය. දෙරණ කියලා කියන්නේ හරි කුරුල්ලට ගල ගහන විදිය. නේද? දෙරණ දෙරණ ඇතුලේ තියෙන කැටපොළු කාගේවත් ළඟ නැහැ. මේම දිග ඇරගෙන ඉන්නවා හරි කුරුල්ල දැකගම කටස්. ඊට පස්සේ ගල වැටෙනවා. හරි පාරට අරගෙන ගෙන නොමග යන්න නොදී හරි පාට ඒ කුරුල්ලෝ අරගෙන ඊට පස්සේ අපි ඒකට බෙහෙත් කරලා ඒගොල්ලන්ව හරි පාරට දාලා
නිදහස් කරනවා. එහෙම නිදහස් කරපු කිරිල්ලිය තමයි මේ කිරිල්ලිය තමයි තනාශ කියලා කියන්නේ. ඒ වගේ ගොඩාක් කිරිල්ලියෝ අපි නිදහස් කරා. නේද? සතු සතු මොකද තාත්තේ මේ දසල සතු වැටුනේ තාපසය පැත්තටද හොරු පැත්තටද මට කියන්නේ. චතු මේ හොඳ නිවේදිකාවක් හොඳ ප්‍රවෘත්ති දැන් ප්‍රවෘත්ති කියනවා කියන එක පේශල දැන් මට කරන්න බැරි දෙයක්. වාටත් මං හිතන්නේ කරන්න පුළුවන් කියලා. ඒක අපිට hina යනවනේ. ඔය බලපංකු මෙයා කරලා තියෙන වැඩේ. වාට දන්නවනේ. ඒ කියන්නේ දැන් සින්දු කියන එක මනුජ අපිට ඕන කෙනෙක් නිකන් එකන් සින්දුවක් කියන්න පුළුවන්. හැබැයි ඒක සින්දුවක් විදිහට කියන්න ප්‍රොෆෙෂනලි ඔයගොල්ලෝ වගේ වෙන්න ඕනේ. ඔයාලා වගේ වෙන්න ඕනේ. අපිට නිවුස් කියන්න බෑ. මේ දවස්වල මොකුත් රඟපාන්නේ නැද්ද? එක ඩ්‍රාම එකක් පටන් ගත්තා. ඒක ෂූටින් දිගටම නැහැ. මාසෙට දවස් 3ක් 4ක් වගේ තියෙන්නේ. නිවුස් කියන එක තමයි දිගටම තියෙන්නේ. අදත් නිවුස් තියෙනවා. නියමයි නියමයි. මේ පැත්තෙන් අපි බලමු. පබුදි ඉන්නවා. පබුදි කවිෂ්. පබුදි දැන් ඉස්කෝලේ ඉවරද මොකද කරන්නේ? A levels කරනවා. O level pass නේ? ඔව්. නියමයි. දැන් මේ අපේ මේ ඩ්‍රාම එකක ඉන්නවා. ප්‍රාර්ථනා. ප්‍රාර්ථනා. නාට්‍ය ලස්සන රඟපානවා. ඕවනේ. බොරල්ලේනේ. හරි ලස්සන රඟපාන අය අපේ බෝඩරේනේ. ඒකනේ නේද? නේ නේද? බබුදී ලස්සන රඟපානවා, ලස්සන නටනවා, හොඳට ඉදිරිපත් කිරීම කරනවා. හරි අපෝ එල්ලා නිය අවා එල්ලා කොල්ලෙක් ඉන්නේ මගේ යාළුවෙක්නේ. ඔව් මගෙත් එක ෆිට්නේ. ඔයාගේ ෆිට් කොල් ෆිට්ම යාළුවා මන්නේ. මම පොඩ බදා ගන්න. අන්න හොඳ කොල්ලෙක්. ඉතින් මොනාද වැඩ? අලුත් සින්දු ගේම කරේ නැහැ නේ? ඇයි කරන්න බැ නියම සින්දුව? දැරුවාගේ යාළුව සෙට් එකක උවර ගෙවල් ළඟ හිටිය මොකක්ද උන්ගේ නම් සෙට් එක? වදුවා, දුමා, එහෙම සෙට් එකක් හිටියේ නේ. මොකද්ද නම් ටික පොඩ්ඩක් කියන්න. පස්සේ ආමු ඒගොල්ලෝ ගැන. අර ක්‍රිකට් ගාන්න එමෙනකොට අර එහෙම සෙට් වෙන කොල්ලෝ සෙට් එක. ඉසුම්. ඉසුම්. තෙනුක්. තෙනුක්. කවිඳු. කවිඳු. පුන්සර. පුන්සර. අපේ යාළුව පුන්සර. පුන්සර. එතකොට අර ඔයා ඒ වෙන නම් නේ උන්ට දාලා තිබ්බේ. මොනවාද ඒ නම? අද නම් මතක එදා දාපු නම් මේ හොඳට ඉන්නවනේ කොල්ල සෙට් එක. ටැටුවක් එකම ගාලා තින්නේ නෑ නේ. ටැටු ගැවුවා. ඒකයි උඹ කොල්ල තමයි ආ. දන්නවනේ මනුජ දැක්කනේ බෝඩරේ කෙලින්ම කිව්ව කායක දින්නේ කියලා. අන්න. මනුජ මේ දවසට කාතක දින්නේ. මනුජ ඔයා මෙහෙමයි. ඔයා මේල් වර්ෂන් එකට මේ අපිට ෆීමේල් වර්ෂන් එක කියන්නකෝ. නේද? මේල් වර්ෂන් එක එපා. ෆීමේල් වර්ෂන් එක කියන කායක දින්නේ. මේගොල්ලොත් ක්‍රිකට් එකේ තනාසත් එක්ක ඉන්නේ. නෑ නෑ මාදුලත් එක්ක. නෑ මාදුලත් එක්ක ක්‍රිකට් ගහන එක හරි. මේ දවස්වල කවුද කියලා අහන්නේ. බෝ ඇත්ත කියමු. මොකද ඔක්කොම මේ ප්‍රෝග්‍රෑම් එක හරියට CID එක වගේ තමයි. හදවතේ වැඩසටහන. ඒ කියන්නේ මේක හදවතේ වැඩසටහනක් වගේම මේක CID එක වගේ තමයි. ඒ කියන්නේ තොරතුරු දැනගෙන තමයි අපි විභාග කරන්නේ බ්‍රෝ. ඉන්වෙස්ටිගේ. පොලිසිය වගේ නෙමෙයි. පොලිසියට ගියාම ඔයා කට උත්තරේ දෙනවා. එතකොට මේක ඒගොල්ලෝ ඔයාගෙන් තමයි මේ දේවල් දැනගන්නේ. CID එක වෙනස් බ්‍රෝ. CID එක දේවල් දැනගෙන තමයි ඔයාව කැඳවන්නේ. දැන් මේ කැඳවලා තින්නේ දැනගෙන. එහෙනම් මේ පාර CID එකට කරදිලා. තනියම ඉන්නේ. බුරු කියන්නේ අර සිප්පු සීන් ඉවරද? ඉවරයි. ෂුවර්. මොකක්ද දිග්ග මතක තියෙන්නේ? අන්නන්න නම් ගම් කියා ගන්න හදන පාඩු වෙනවා. එලා කොල්ලෙක්. හරි හරි. අපි CID එක වුණත් බ්‍රෝ සමහර දේවල් ප්‍රසිද්ධිය කියන්නේ නැහැ. හරි. බය නැතුව ඉන්න ඕනේ. පේෂලේ අපි සින්දුවකට යමු පොඩි බ්‍රේක් එකකට ගිහිල්ලා ඉල්ලෙව. අපි බ්‍රේක් එකකට ගිහිල්ලා ඉක්මනට එන්න මේ Dandex Presents දෙරණ චැම්පියන් ස්ටාර් සීසන් Unlimited. Unlimited. ශිපිය ජසිය තරම් නම් මේ දශම නම් යක් පලමු සින්දුව සිට ඉවත් කරලා Dandex Shampoo. කිස නිදහසේ ඉදිරියට. Dandex Presents දෙරණ චැම්පියන් ස්ටාර් සීසන් Unlimited. Unlimited. මාදව. ඔව්. චතුගෙන් සින්දුවක් අහමු දාපු එකේ. හරි. චතු රාජපක්ෂ ඔබටයි ආරෙම. Thank you.
ඔයා ඔය ඩුවට් එකේ ඔය පොඩි කෑල්ල කියෝ ගත්තර කමන්නේ නම්බර්ස් එහෙම දින්න එපා අදිසියේ අමතක මනුජ කියන්නේ අම්මෝ මතක කරලා දාන්න ඔයා ඉන්නේ තතුරු ගිරියේනේ පිලියන්දල පිලියන්දල අයනම් කමන්නේ ඉතින් පිලියන්දල ඔය බෝඩරේට අහුනොත් එහෙම අයි ගැලවෙනවා බොරුව ඉතින් මොනාද වෙන්නේ ඔයා දැන් එක්සිට් කර කර මේ ඉතින් ඉස්සරහ කොහොමද ප්ලෑන් කරලා තියෙන්නේ ලයිෆ් එකේ එහෙම මොකුත් මේ ප්ලෑන් කරලා නැහැ අයියේ අයියෝ ජීවිතේ ප්ලෑනක් නැතුව යනවා කියලා කියන්නේ නේද බ්‍රෝ දැන් ගිය පාර ආවා මේ නිත්‍ය නිත්‍ය ඇවිල්ලා අයියෝ පෞල් ප්‍රශ්න ටිකක් කිව්වා මෙහෙමයි ඉතින් අපිට ඒව අදාළ නැහැ ඇත්තටම මේ කියන්නේ දැන් හැමෝම කැමති පෞල් හොඳින් ඉන්නවා කියන අහන්නනේ අපිත් කැමති එහෙම තමයි නමුත් අපි හැමතැනම අහනවනේ පෞල් හොඳින් ඉන්නවා කියලා තියෙන ප්‍රශ්න මොනවද ඇත්තටම එයා කීපයක් කිව්වා. එයා කීපයක් කිව්වා. ඔයා කියන්න බෑනේ වැට. එයාගේ පවුලේද? එයාගේ පවුලේ ප්‍රශ්න තියෙනවද? එයාගේ පවුලේ ප්‍රශ්න තියෙනවා අන්න හරි. ඒ පවුස්ස ටික අපි කියමුකෝ. ඒ ටික හදාගමු. එයා ඔයාගේ පවුලේ ප්‍රශ්න කිව්වේ. ඔයාගේ පවුලේ ගැන තමයි කිව්වේ. ඔව්. අපේ පවුලේ හිම ප්‍රශ්නයක් නැහැ. එයාගේ පවුලේ තියෙනවද කියලා දන්නේ නැහැ. නෑ ඔයාගේ තියෙනවා කියලාද? නෑ නෑ මං කිව්වේ එයා කිව්වේ එයාගේ පවුලේ ප්‍රශ්නද? නෑ නෑ එයා කිව්වා අයියෝ මෙහෙමයි ඉතින් අයියේ ඇත්තටම ඉතින් අර පේන මූණ නෙමෙයි අයියේ ඇතුලෙන් තියෙන්නේ. එහෙම ඉතින් අර අපි හිතුවේ අර නෑ ඇනලා අපි එක ෆීල්ඩ් එකේ ඉන්නකොට අපිට ලොකු සහයක් තියෙයි එහෙම කියලා ඉතින් ඕවා ඉතින් එහෙම තමයිද අපි පුඩක් යන මිනිස්සුනේ යන්නේ අපි මේ කොටවන්නේ නෑ මේ එක එක්කෙනාට ඔයාලා ඇත්තටම එහෙම මොනාරි තියෙන අවුලක් තියෙන නෑ එහෙම කිසි ප්‍රශ්නයක් නෑ මොකද මේ අපේ පවුලලත් ඔවා තියෙනවනේ ඔව් ඔව් දැන් මාදවලාගේ මාදවගේ වයිෆුයි මේ 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 අයියාගේ වයිෆුයි නෑ පොළඟයි වගේනේ එහෙම ඉන්නේ මෙහෙම නේද මාදවගේ වයිෆුයි මෙහෙම ඉන්නේ මෙහෙම මෙන්න පෙනවල් දෙක මෙන්න මෙහෙම ඕම නෑ එහෙම නෑ පෙනවල් දෙක මෙහෙම ඉන්නේ නේද මේ මැද මාදවයි අයියා ඉන්නේ මෙහෙම 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 ලඟ වෙනවා මෙහෙම අපි එහෙම එහෙම ප්‍රශ්න නැහැ හැබැයි ඒ කියන්නේ එහෙම මේ අපි දෙන්න අතර එහෙම කොටා ගන්න සයිස් නැහැ නෑ ඒව මුකුත් එහෙම නැහැ අයියලා මල්ලිලා මුණ බලන්නේ නැහැ නේ කොහොමද දැන් බලන බලනවා අයියෝ අයියට මල්ලි නැතුව බෑ කොහොමද අපි ඉඳගෙන කතා කරමුනේ පෞල් ප්‍රශ්න කියන ඒවා හැබැයි මෙයා හොඳයි නිත්‍යානම් කිව්වා සැර දේවල් කීපයක් දැන් මෙයා හැබැයි මේමයි මෙයාගේ හොඳකම තියෙන්නේ මෙයා ඒ ඇතුලේ ගිනි පිටට දාන්නේ නැහැ නෑ නෑ නිත්‍ය ඇතුලේ ගිනි පිටට දානවා දාලා ඔව් ඔව් ඔයා පිට ගිනි ඇතුලට ගෙනිනවනේ ඒවනේ නෑ එහෙම මේ එහෙම ඉති ප්‍රශ්න නෑ මොකුත් එහෙම ඉති පිට ප්‍රශ්නත් එහෙම මොකුත් නෑ ගෙදරට අරන් යන්න ඉතින් එහෙම මොකුත් නෑ තාම ප්‍රශ්න නෑ හොඳයි ඒකේ කවුද වට ඉන්න හොඳම යාළුවා ෆීල්ඩ් එකේ යාළුවෝ කීප දෙනෙක්ම ඉන්නවා හ්ම් එහෙම නම් කිව්වොත් තරහ වෙන්නේ ගොඩක් අයින් කෙනා හතර පහ දෙනෙක් ඉන්නවා. නිතරම ළඟට ළඟදි හැමදාම ගුඩ් මෝනින් පැටියෝ, හායි ස්වීටි ඒ වගේ දැන් මොනවාද වෙන්නේ අර ඇත්තට එහෙම දාන එකණික්වත් නැහැ. කවුරුත් පැටියෝ කියන්නේ. මේ හැනක හොඳටම ඔයත් එක්ක යාළු වෙලා ඉන්න එක පාට ඔයත් එක්ක තරහ වෙනවා. ආයි යාළුනේ යාළුවා කවුද එහෙම? මහේෂි. තව කවුද? මහේෂි හොඳට ඉන්නවා. ඊට පස්සේ ිටපුගම එකපාරම බ්ලාස්ට් එකක්. ඊට පස්සේ ආයි ඉතින් හොඳ වෙනවා. නෑ නීති කාල ගුණයක් එහෙමනේ. එයා එයා එහෙම තමයි. ආයි ඉතින් හොඳයි. එයා දැන් ගවන්න හොඳට වැවුව පායලා තියෙදි එකපාරට වහිනවා. ඔව්. එයා මෙහෙම එයා අර සෝඩා බෝතලෙ වගේ ඉක්මනින් තරහ යනවා. ඊට පස්සේ ඒ තරහ ටික වෙලා සෝඩා ඉවරුණාට පස්සේ නිකන් වතුර වෙනවා. නෑ එයාට තරහටත් වඩා එයාට දුක හිතෙන්නේ. එහෙමද? එයාගේ ටිකක් එයාගෙන කියන්නකෝ. අපි දැන් අපි හැම ප්‍රෝග්‍රෑම් එකේම ඔය මහේසිලා කට්ටිය ගැන හොඳ අහනවා. ඒක බෝරින්නේ. අපි කැමති දැන් අපි නෙගටිව් පැත්තම කතා කරන්න අපි පොඩ්ඩක් තියාගමු. එයා ඉතින් කියන්නේ ඔයා මොනවද ඉතින් අඩුපාඩු. නෙගටිව් නෙමෙයි. නෙගටිව් නෙමෙයි. මම කියන්නේ අඩුපාඩු පැත්ත දැන්. එයාත් හදාගනිනේ. තනාස දකින් අඩුපාඩු මොනවද? ඒතර එයා හදාගනිනේ ඇත්තටම. අඩුපාඩු කියන්නේ මහේසියාගේ මේ පොඩක් තප්පර දෙන්න. දැන් මම නම් කැමති මන් සම්බන්ධව අඩුපාඩු කියනවනේ මනුජ. එතකොට මට ඒක හදා ගන්න පුළුවන්. ඔයා කියන්නේ සම්බන්ධයෙන් පොතක් ලියන්නේ. ඔයා කියන්නේ. ඔයා කියන්නේ. එයාගේ මේ එයා ගොඩාක් ඇටෑච් වෙනවා වැඩි කට්ටියට. දැන් සාමාන්‍යයෙන් අපි යාළුවෙක් ආශ්‍රය කරද්දී අතේ දුර තියාගන්නවා. අන්න අතේ දුර නෙවෙයි අර ඉතින් ලිමිට්ස් තියෙනවා. එයා ගොඩාක් ආදරය කරන්න යනවා යාළුවන්ට උනත්. එහෙම ගිහිලා හිත රිද්ද ගන්න අවස්ථා වැඩි. එමේ හිත රිදුනම තමයි ওই මොනා හරි ප්‍රශ්න ඇති කරගන්නේ. හැබැයි ටික දවසයි නේ. ටික දවසයි. මම කියනවා අයියෝ ඔක දවස් දෙකක් තියලා හරියනවා කියලා හරියනවා. එච්චරයි ඉතින්. ඔයත් එක්ක තේම් වෙලා තිනවද? මාත් එක්ක නෑ. තව මොනවද දකින්නේ? තව නිකන් මේජ අඩුපාඩු. එයා හදා ගන්න ඕනේ. එහෙම නෑ ඉතින්. එයා හරි හොඳයි. මොකද මේ අඩුපාඩු හදා ගන්න. මාදවයිය දන්නවද? නෑ මම දන්නේ. ඒක පොඩි අවුලක් වට. මාදවයිය දැනගන්න විදියක් නෑ. මාදවයිය දන්නේ නෑ. මාදවයිය දන්නේ නැහැ. චතු දන්න පුළුවන්. මොකද මේ මෙහෙමයි. අපි ඇවිල්ලා මාදව නේද? මිනිස්සුගේ පොසිටිව් පැත්තව නෙමෙයි. නෙගටිව් පැත්ත කිව්වම නේ ඒගොල්ලෝ ඒක හදාගන්නේ. දැන් ඔයා මගේ අපි පාල්ලා මේ දැන් ඔයා කියන්නේ මේ අලුත් ඉන්න ෆීල්ඩ් එකේ ඉන්න නිලියෝ
මොනවද හදාගන්න ඕනේ දේවල් ඔයා දැන් පොඩ්ඩක් ඒ කියන්නේ කාලයක්නේ මේක ෆීල්ඩ් එකට ඇවිල්ලා ඔයා වැඩ කරලා තියෙනවනේ මා ෆිල්ම්ස් වල වැඩ කරලා තියෙනවා ටෙලි ඩ්‍රාමා වල වැඩ කරලා තියෙනවා නිවේදන කටයුතු කරලා තියෙනවා ඒගොල්ලෝ හදාගන්න ඕනේ මොන ඇටිටියුඩ් එකද අනේ මන්ද මටත් කවුරු හරි කියවනම් හොඳයි මං හිතන්නේ අපි ඕනම තැනක ටිකක් කාලයක් ඉන්න නම් අපේ තියෙන නිහතමානීත්වය තමයි වැඩි කරගන්න ඕනේ කෙනෙක් එක්ක වැඩ කරන්න ෆ්ලෙක්සිබල් වෙන්න ඕනේ ඒක තමයි ඉතින් මං හිතන්නේ ඒක තමයි නේ ඒ කියන්නේ දැන් ඉන්න අය එහෙම ෆ්ලෙක්සිබල් නැහැ නිහතමානී නැහැ එහෙමද අඩුයි මං එහෙම කියන්නේ නැහැ හරි මේ ආන මේ ඉන්ඩස්ට්‍රි එකේ ඉන්නේ එහෙම නිහතමානී ෆ්ලෙක්සිබල් සිරා කොල්ලෙක් ඉන්නවා මේ 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 අපේ පෙනෙන මානේ කවුද කියන්නේ බලන්න එහෙම එයා විතරද වට ඉන්නේ? තව එක්කෙනෙක් ඉන්නවා. හොඳම කෙනා. දෙන්න කියලා කියන්නේ අපි ෆ්ලෙක්සිබල් කියලා කියන්නේ සමහර වෙලාවට ඔළුව මෙහෙම අරගෙන මේ පිට බලාගෙන ඉන්නවා. මනෝජ් අයියා. හොඳම කොල්ලෙක් ආ. ඕනම අපි ඔයා දන්නවද? ඔයා දන්නවද? අපේ නැද්ද මාදව? ඔව්. අපේ වැඩ වලින් අපි ෆ්ලෙක්සිබල්. අපේ බොඩිත් ෆ්ලෙක්සිබල් නේ. සමහර විට මෙහෙම ඔළුව පාත් කරලා මෙහෙම දාලා පිට දිහා බලන් ඉන්නෝනේ මෙහෙම. ඒ වගේ එච්චරට අපි ෆ්ලෙක්සිබල්. බර්ත්ඩේ පාටි වලට වෙඩින් වලට එහෙම ගියාම මෙහෙම වෙලා ඉන්නේ ෆ්ලෙක්සිබල්. ඒ අයියේ ෆ්ලෙක්සිබල්. හරි මේ අපි බ්‍රේක් එකකට යන්න. එහෙම යන්න. ළඟ ළඟ යනවා නේද? ඒක තමයි. අද නිකන් ඉස්සරි ළඟ ළඟ යනවා. එහමයි. අපි මේ 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 දැන් චතුලා මේ තනාශල වගේ ආවම මාදව ඉන්ඩස්ට්‍රි එකට ප්‍රෝග්‍රෑම් එකකින් ප්‍රයෝජනයක් ගන්නවා. ඒ කියන්නේ දැන් මේ ඉන්ඩස්ට්‍රි එකේ තියෙන ඔය අනියම් සම්බන්ධතා අරවා මේවා ගැන අපි දැනගන්න ඕනේ. ඒවා අපි දැනගන්නේ අපිට ඒ වගේ අපිට වැඩක් නැහැ. නමුත් අපි දැනගෙන ඉන්න එක හොඳයි නේ. නැත්නම් අපෙත් ගිහලා කොයි හරි කටවැරදුනොත් එහෙම. ඔව්. يعني ඒ අපේ සේෆ්ටි එකටනේ අපි ඒව දැනගන්නේ. තැන් තැන් වල කියන්නේ මේ දැනගෙන ඉන්න තමයි මේ අහන්නේ. දැනගෙන ඉන්න ඉතින් මේ ඒවා ඉතින් නේද? අපි ඒවත් වෙනවා නැති වෙනවා. ඩාම් වෙනවා, ඩූම් වෙනවා. හරි අපි බ්‍රේක් එකකට ගිහිලා වෙලා ඉතුරු ගොසිප් ටික කතා කරමු. මේ ඩැන්ඩ් එක්ස්ප්‍රෙසන්ස් දෙන චැම්පියන් ස්ටාර් සීසන් අන්ලිමිටඩ් අන්ලිමිටඩ් ශිපිජ සියට අනු නම් 9.9 අත් පළමු සෙදුවේ සිට ඉවත් කරලා ඩැන්ඩ් එක්ස් ෂැම්පෝ කිස නිදහසේ ඉදිරියට Dendex presents derna champion star season unlimited peshala oya pabudi kiyanne pabudi kiyanne banne natum kandayam athule thiyena prashna tika neida oya baya wenne pa ekena mehema ne api dannawa neida neida da pabudi bas kar gena thodata dannawa gayya gena gayya gena dannawa ඊට පස්සේ ape cool step ape ramod gena dannawa ඊට පස්සේ ape island swampers gena dannawa tawa kawuda inne ape godak atti innawa tawa kawuda e set ekken aulma kawuda aulma kawuda අවුල් කියන්නේ මෙහෙමයි හොඳ ගති ගුණ ගොඩක් තියෙනවා නේද පොඩි 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 චූටි චූටි ඒවා එහෙම නෑ හැමෝම හොඳයි හැමෝම අවුල් හැමෝම අවුල් ඒව නෑ හැමෝම අවුල් දැන් ඇග්‍රසිව් ටීම් එක කවුද නංග දැන් වලියට බරටක් ගාලා නේ ඔයාට ඔයාට නිකන් අනවශ්‍ය විදිහට මේ සැරට කතා කරන්නේ කවුද බාස්කර්ද ඒ බාස්කර් කොණ්ඩවාංග බාස්කර් මේම හිතන්නකෝ දැන් ඔයා මොකද මගේ ටීම් එකේ ඉඳලා අර ටීම් එකත් එක්ක dance කරන්න ගියේ මගෙන් අහලාද ගියේ වගේ කියන්නේ කවුද සාමාන්‍යයෙන් එහෙම කියන්නේ මං දැන් ඩාන්ස් කරන්නේ නැහැ නේ. කියන්නේ ටීම් එකක එහෙම තනියම. එහෙම තනියුනේ ඇයි ඔයා? අර හින්දානේ අර නෑ යා බැලුවක් ෆීල්ඩ් එකේ ඔයාගේ දැන් අපි හරි ඒ කට්ටිය ගැන අතාරිමු. ඒ ඇතුලේ ඩාන්සින් ටීම් ඇතුලේ ඉන්නෝනේ ගෑනු ළමයි තව. ඔයා වගේම ඔයාගේ වයස ළමයි. ඒගොල්ලන්ගෙන් වැඩියෙන්ම ඔයාට කැපිල්ල තියෙන කාගෙන්ද? අංජානිගෙන්ද? කවුද? ජිනේව්රද? දොන් ජිනේව්රද? අංජානිද? නෑ එහෙම නෑ ඉතින් අපි ඔක්කොම කපනවා ඔක්කොම කපනවලු හුඟ කාලයක් ඉඳන් අඳුරනවා යාළුවෝ එහෙම කැපිලි නෑ ඕ නිකන් එම්මේ ඒගොල්ලෝ ඒගොල්ලෝ ඒව මේව කතා කරනවා ඔයා ඒවට යන්නේ නෑනේ නේද මං කිව්වේ ඒගොල්ලෝ WhatsApp group එකක් තියෙනවා ඒකට reply කරන්නේ නෑනේ නෑ නේ ඒගොල්ලෝ එක එක ඔබ දුපාර ඔයා මේව කතා කරනවා ඔයා කතා කරන්නේ නෑ නේව මයික් එකට කියන්නේ නෑ කියලා නෑ මං කිව්වේ ඒකනේ හරි හොඳයි යන්නේ මේ ළමයි අපේ group එකේම තමයි ඉහෙන් එලකිරි කොල්ලෙක් ඉහෙන් නම් යාළුවෝ set එකක් තියෙනවා නේද යාළු සෙට් එකක් ඉන්නවනේ යාළු සෙට් එක මේ දිහෙන් වාගේ යාළුවෝ සෙට් එකකටත් කියන්න ඕනේ මනුෂ ඔයත් වාගේ යාළුවන්ට කියන්න ඕනේ හරිද දැන් සාමාන්‍යයෙන් අපි දෙයක් perform කරනවා නම් එහෙම නැත්නම් අපි දෙයක් වැඩක් කරනවා නම් අපිට හොඳට confidence තියෙන්න ඕනේ නැද්ද චතු එතකොට එහෙම confidence අතු වැඩ කරන්න බෑ අපේ ඔළුව ඉස්සරේ තියෙනවා නම් ඔව් එතකොට මේ පළමු සේදුමෙන්ම ඉස්සරි සම්පූර්ණයෙන්ම නැති කරලා දාන active climbersol තියෙන නව dendex පාවිච්චි කරොත් ඉතින් හිස නිදහස්ව ඉදිරියට යන්න පුළුවන් හොඳට confidence තියාගෙන වැඩ කරන්න පුළුවන් ඒකනත් මතක් කරන ගමන් ඩිහෙන් ඔයාට තේරුණා නෙමෙයි කියපුව එක මොකද්ද කිව්වේ මාදව මම මොකද්ද කිව්වේ ඉස්සෝරි අයින් කරනවා කිව්වා ඉස්සෝ අයින් කරනවා කියලා ඉස්සෝ අයින් කරනවා ඉස්සෝ ගලු ඉස්සෝරි අයින් කරනවා කියලා නේ කිව්වේ කොහොමද අයින් කරනවා කිව්වේ ඉස්සෝරි ඉස්සෝරි කොහොමද අයින් කරනවා කිව්වේ Dendex. හරි කොල්ලට තේරෙනවා ඉතින් ඉන්නේ කායකද දන්නවනේ ඉතින් තේරෙනවනේ කොල්ලට. හරි එල්ලකි. ඒක තමයි.
මේ අපි මොකද මේ මේ අපි සින්දුවක් අහමු දෙන මේ තමයි මනුජ මහවත්ත මනුජ නියමයි පබුදිගේ ඩාන්ස් එකත් නියමයි කොල්ලා ඉතින් කොල්ලා ගෙලි මතුරුගිරියේ ජෝති නැද්ද අනිවාර්ය කියන්න ඕනේ විශේෂයෙන් මම මගේ අලුත්ම සින්දුව දැන් සති තුනක් විතර ඇදි දාලා මේකේ මෙලඩියත් මම්මයි කළේ මියුසික් කරේ කල්ප ගුණසේකර මගේ මිත්‍රයා එතකොට ලිව්වේ හර්ෂණී ඩී අධිකාරි මියුසික් වීඩියෝ එකක් කරාද කරා දැම්මනේ ඔක්කොම මේක බලන්න මේක තමයි මගේ දැන් ලස්සනම අපි මේකේ මොන හරි නැද්ද වෛරල් වෙන්න කෑල්ලක් මේක බූස්ට් කරලා සීන් එකක් දාන්න මේකේ තියෙන වීඩියෝ එක බලන්න ඕනේ වීඩියෝ එක සීන්ද ඔයගේ තියෙන පොඩි පොඩි කියන්නේ පොඩි වලියක් යන සීන් එකක් තියෙනවා ඒක පොඩ්ඩක් වලියක් කියන්නේ වපුලවද වල්ලි වෙනස වලිය ආස්සේ තව මොනාරි තියෙනවද ඒකේ ස්පෙෂල් දාන්න පුළුවන් ඈ වලිය තමයි තියෙන්නේ වලිය තමයි තියෙන්නේ මොනාද ඉතින් දැන් මේ සින්දුව හරි අලුත් මොනාද ඉස්සරහා වැඩ plan කරලා තියෙන්නේ ඔව් ඉස්සරහා වැඩ තව සින්දුවක් කරනවා ඒකයි ඊට පස්සේ බෑන්ඩ් එකේ වැඩයි ඔය ටික තමයි තියෙන්නේ බැන්දද නෑ බඳින්නේ නෑ නේ ඇයි කියන්නේ කාලෙන් කාලෙට එහෙම තාම නෑ බඳින්නේ නැහැ. ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවනේ බොරු කියන්නේ බා. අර බොරු කියන්නේ බා. මම මට ඔක්කොම අට්ටු වෙනවා දන්නවනේ. සම්පූර්ණම ඔක්කොම ෆයිල් ඔක්කොම මගේ ළඟ තියෙනවා. මම දන්නවා මන්ද. ඔය කාගෙත් වතගොත මගේ ෆයිල් වල ඇත. දන්නවනේ. මේ දවස්වල මගේ ෆයිල් එක නැහැ. මොකුත් නැහැ. ෆයිල් ක්ලෝස්. ෆයිල් ක්ලෝස් කළා. නෑ ෆයිල් එක ගංගාතුරට ගියා. අයියේ. ගංගාතුරට ගියා. අයියේ. නෑ ඉතින් ෆයිල් මොකුත් නැහැ මේ දවස්වල. ෆයිල් නැහැ නේ. නිදාසේ ඉන්නවා. අනිවාර්යයෙන්. මේ දවස්වල කවුරු හරි ටාගට් වෙනවද? නෑ. මේ ආවිල හොඳ ක්‍රිකට් ප්ලේයර්. හොඳ ෆාස්ට් බෝලර් හොඳ බැට්ස්මන්. බෝලර් හොඳ බැට්ස්මන් අම්මා. බෝලර් නේ. අම්මා හොඳ. ෂා බෝලර් ඇහිඳින්න බෝලර් උලන්න. ඕ උලන්න. ඔව්. පබුදි. ලස්සන නැටුමක් ඉදිරිපත් කරානේ. එන්න පබුදි. එන්න පබුදි. පබුදිට. පබුදි නඩනෝනේ මට ඩීඑන් කියන අපේ පැත්තේ ඉන්නවා අම්මා පොඩි පොඩි අපේ යාගේ යාළු ගෑන් ළමයිල. අක්කලා ඔක්කොම මාර ඩාන්ස්ලු. නේ. ඔව් මං කිව්වේ මම දෙනවා මනුජටගේ සින්දුවටයි පබුදිගේ ඩාන්ස් එකටයි මල් බැස්සා සොරියති කරන දශපීජ සියතන් නම්ේ දශම නම්ේ අත්පලමු සින්දුවේ සිට ඉවත් කරලා දැන් නෙක්ස් ෂැම්පෝ කිස නිදහසේ ඉදිරියට Dandex presents their champion star season unlimited unlimited තනාශ කියලා කියන්නේ දක්ෂ නිලියක් දක්ෂ නිලිය. තනාශ වය වෙනවා කියද්දී කියන්නේ නෑ එමෙ නෙමෙයි. තනාශ දන්නවා මනෝජ් අයියේ. තනාශට මේ ෆීල්ඩ් එකේ කාගෙවත් එක්ක ගේමක් නෑ. කවුරු ආවත් අපි එක. පොඩි හරි ගේමක් තියෙන කෙනාට ටෝන් ගල දෙනවා. තනාශ ඒ දෙන්නේ ඩිරෙක්ට් නෙමෙයි. ඉන්ඩිරෙක්ට් දෙන්නේ. ස්ක්‍රිප්ට් එක ලියලා ඒ කියන්නේ ගානට ගේම හැන්ඩල් කරලා ඉවරලා ගේමපත් වුණාට පස්සේ කරලා යනවා අනේ ඒ ස්ටයිල් එකට තමයි තනාෂ මං කැමති ඇත්තද මේ කියන්නේ නෑ මයික් කවදාවත් නෑ කියන්නේ ඔයා ඔයාට කවුරු හරි ඇවිල්ලා මේක පොඩ්ඩක් රඟනකොට ඔයාට තේරෙනව නේද ඕ නෝ ඕ නෝ ලඟනවා ඒ වගේ වාට හිතරවනේ තනාෂ මේමයයි මේ ප්‍රෝග්‍රෑම් එක හදවතේ වැඩසටහන මනුජය මේකේ අපි කතා කරන්නේ ඇත්ත නැද්ද මෙහෙමයි පොඩි වෙලාවකදී හරි එක ප්‍රෝග්‍රෑම් එකකදී හරි ගොඩාක් නිහතමානී වෙන්න ඕනෙත් නෑ තමන්ගේ රියල් එකක් පොඩ්ඩක් පෙන්වන්න ඕනේ අර නේද නේද එහෙමනේ ගේම් ඕවර් ගේම් ඔන් වෙනකොටම ආ ඊට පස්සේ වාගේ මේක වා මේම කළා මං කැමති නෑ මේ වගේ දේවල් කරන්න නමුත් ඉතින් ගේම් ඕන් වෙනවා නම් යටින් එහෙම පොඩි නේ පොඩි එකක් තියලා චූටි එකක් නෑ නෑ එහෙම නෑ ඇත්තටම නෑ කොහෙන් හරි ගේමක් දෙනවනේ මේව නෑ අපෝ නෑ කවදාවත් කරන්නේ නැහැ එහෙමනම් කවදාවත් කරන්නේ නැහැ ඒ කියන්නේ ඒක සේෆ්ටි එකට කරන්නේ ඔයාට කෙලින්ම අභියෝගේ වගේ නෑ ඉතින් අයියේ නැහැ එහෙම අභියෝගයක් ඇත්තටම ඒ කියන්නේ අර එහෙම ඉතින් මං හිතන්නේ කවුරුත් කාත් එක්කවත් අභියෝගයක් තියාගන්න ඕනේ නැහැ Tamanට තියෙන නෑ නෑ තනාෂ මෙහෙමයි මනෝජය රිද්දවන්නේ නැහැ ඒ කියන්නේ මාස නැහැ කවවත් සැපක් දීලා දුකක් ඇති වෙන තැනකට තමයි තනාෂ ගේන්නේ මොනෝජයි කවදාවත් කවන්නේ
ඒ කියන්නේ සතුට දෙනවා. දීලා තමයි දුක දනවන්න පටන් ගන්නේ. ඒ කියන්නේ කවුරු හරි ඇවිල්ලා නිකන් රංගාගෙන නටාගෙන මෙව කරගෙන එද්දි කොහෙන් හරි බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් හරි කරකවනවා එතනට. ඊට පස්සේ දැන් ඒක ප්ලේ බෝයි කෙනෙක්. ඉතින් එතන ඊට පස්සේ අරක සම්පූර්ණ වැටෙනවනේ අර යන ගමන ඩ්‍රොප් වෙනවනේ. ඊට පස්සේ තනාෂා ඉවර වෙලා ගේම් එක වෙලා අර මෙගුණාන් පස්සේ දැන් හරිද? කළා ඉවර කෑ. එවනේ. අනේ නෑ. චතු වවුලු. නෑ නෑ. සතුත් එහෙමනේ සාමාන්‍ය යටින් එහෙම තමයි. එහෙම ගහනවා ඉන්නවද? අපි එහෙම හමු. එහෙම කරන අය පේශලෝයි කියනවා වගේ එහෙම කරන අය ඉන්නවද? ඉන්නවා ඉන්නවා අනිවාර්යයෙන්ම ඉන්න තැන. ඉන්නවා අපි ඒක දැනගන්න ඕනේ. අනිත් එක තනාෂ මෙහෙමයි. දැන් අපි බොලිවුඩ් එක ගත්තත් ඒ වගේ දේවල් තියෙනවා. ඔව් ඔව්. එහෙම නැතුව ජීවත් වෙන්න බෑ මේකේ. නැත්තම් එක එකට ඕනි විදියට ඇවිල්ලා නැද්ද මනුජේ? මනුජේ බාන්න. කිසි එකෙකුට TV ප්‍රෝග්‍රෑම් එකකට අරවට පිට උඩට එන්න දෙන්නේ නැහැ නේ මියුසික් එකට කිසි එකෙකුට එන්න දෙන්නේ නැහැ. මනෝජය විතරයි. එන්න දෙන්නේ නැහැ නේ. නැත්තම් හැම channel එකේම මනෝජය chat ප්‍රෝග්‍රෑම් ගහන්නේ මොකද? කොහොමද? කොහොමද? තිලිනේ ඉන්නවනේ ජප්තාල් කියලා දාගෙන. කෝ ඉන්නවද එකකවත්? මේ ළඟදී අහිංසක විදියට අවුරුද්දකට එක ප්‍රෝග්‍රෑම් එකක් ගහව රූපවාහිනී. එච්චරයි. අවුරුදු ප්‍රෝග්‍රෑම් එච්චරමයි. ආයි ලබන අවුරුද්දේ මනෝජයයි. මනෝජය ඊට පස්සේ කළ දැන් හාන්සිනේ තිලින මනෝජය කොච්චර ගහනවද කිව්වොත් දැන් තබ්ලාවවත් ගහන්නේ. ඕ ඒ කියන්නේ පාඩුවේ ඉන්නේ දැන්. කියන්නේ පාඩුවේ. ඒ කියන්නේ මං කියන්නේ අන්නේ ගේම් එකකට මං කැමතියි. දැන් එහෙම මනෝජය ගහන ගේම් එකකට. නැද මනෝජය? අහිංසක විදියට මෙහෙම කරාට යටින් ඉන්නේ වෙන එකෙක්. ඒක සමහරලාට මෙහෙම කරොත් මෙහෙම කරන්නේ නිකන් නෙමෙයි. මේ 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 සනිකර කඩු පාරවල් මේ යන්නේ. මෙහෙම කිව්වොත් අවුලක් නැහැ. ඕ මෙහෙම. ඒ කියන්නේ මෙහෙම කිව්වොත් දැන් අපි මේ ප්‍රෝග්‍රෑම් වලින් අපි මේ ප්‍රෝග්‍රෑම් වලින් මහ ජනතාව දැනුවත් කරනවා. මේවා ඇවිල්ලා තමන්ගේ වෘත්තිය, තමන්ගේ ෆීල්ඩ් එක ඉස්සරහට අරගෙන යනකොට තමන්ට එන බාධා වලට ගේම ගහන විදිය තමන්ගේ මූණ නැතුව වෙන මූණවල් වලින්. එහෙම කළා මෙහෙම කරොත් වෙන මූණවල් වලින් වෙන විදියකට ගහන මැච් එක නියමයි. මං කියන්නේ ඒවට කැමති. තතුත් හිටපු ගමන් පොඩි ඒවා තියෙනවනේ තතු. එහෙම කවුද? පොඩි ඒවා තියෙනවනේ. එහෙම නම් කියන්න බෑ. හැබැයි මට නම් එහෙමයි හම්බෙලා තියෙනවා. හම්බෙලා තියෙනවා. බලන්න මේ. ඔයා පොඩි හරි ගේමක් ගහලා නැද්ද? හිතට එක ගෝ කියන්නේ. නෑ මම එතනින් අයින් වෙලා තියෙනවා. ඒ කියන්නේ මට දැනෙනවා නම් මේ මේ කෙනා මාව කපනවා, මේ කෙනා මාව රිද්දනවා කියලා මම එහෙම ඉන්නේ. ගේම් එක පත්තු වෙනවා කියලා දන්නවනම් අයින් වෙනවා. අයින් වෙනවා. ඒක නේද? ඩංගල් අඩිය ගන්නවා පස්සේ. නෑ පත්තු වෙලා අයින් වෙන්නේ නෑ. පත්තු වෙන්න කලින් අයින් වෙනවා. තනාෂා නම් මම දෙනවා මට රිටර්න් එක කොහමද දන්නවද දෙන්නේ නෑ පාඩුවේ ඉන්නේ තනාෂාට මට මම පාඩුවේ ඉන්නේ මට දුන්නොත් මං දෙනවා කියලා ඉන්නේ නැද්ද ඒවා නැද්ද හා නැද්ද තනාෂා මෙහෙමයි තනාෂා සාමාන්‍යයෙන් මට හොඳට දුන්නවනේ තනාෂා සාමාන්‍යයෙන් මෙහෙමයි අයියේ මම පාඩුවේ ඉන්නේ හැබැයි මට දුන්නොත් නම් මොඩලින් ෆීල්ඩ් එක නහන්න මොඩලින් ෆීල්ඩ් එක නහන්න පන්න නේ දැන් නැද්ද මොඩලින් ෆීල්ඩ් එක කොහොමද දැන් උපනේ කරන්නේ නැද්ද තනෂා දැන් අයියා ඇත්තටම ලංකාවේ අර ලොකුවට ඉස්සර වගේ ෆැෂන් ෂෝස් එහෙම තියෙන්නේ නැහැ ඒකින්ද ටිකක් අඩුයි මං හිතන්නේ මම විතරක් නෙමෙයි හැමෝගෙම වැඩ කටයුතු පොඩක් මේවා වෙලා තියෙනවා අයියේ ඇත්තටම හේතුවක් දන්නේ නැහැ මං හිතන්නේ දැන් අර ඉස්සර හිටිය රොසෑන් ඩයස්ලා රොසෙල්ලා කියලා වාසනා කියලා ඒ වගේ ප්‍රොෆෙෂනල් ලයි කරන වැඩ නැති හින්දා වෙන්නේ නැති දැන් ඒගොල්ලෝ වැඩ කරන එක නතර කරලා තියෙන හින්දා වෙන්නේ නැති සමහරකට එහෙම වෙලා තියෙන්නේ ඔයා පටන් ගන්නකො අනේ මට එච්චර තාම හරි ඔයා මෙහෙම කියනකො ඔයා බිස්නස් එකක් පටන් ගන්නවා ව්‍යාපාරයක් පටන් ගන්නවා නම් මොන වගේ දේද කරන්න ආස මූණ සුදු වෙන ක්‍රීම් තමයි ඉතින් වෙන මොනවද නේ නෑ මමත් කලුයිනේ මමත් කලුයි හවුද කිය ඔයා කලුයි කියලා පිස්සුද ඔය ඇවිල්ලා චොක්ලට් පාට මේ පාටට මාකට් එක මාරයි නැද මොනෝද චොක්ලට් පාටට පිස්සු වා ඔයා මොනවද කරන්න ආස බිස්නස් එක මං ආසයි රෙස්ටෝරන්ට් රෙස්ටෝරන්ට් එක කරන්න යමයි ඒක හොඳයි සතු ඔයා හැම ව්‍යාපාරයක් පටන් ගන්න දවසක මොන වගේ දේද කරන්න සැලොන් එක මං ආසෝ නේල් සැලොන් එකක් වගේ يعني ඉස්සර සැලොන් එක පිටිපස්සේ ස්පා එකක් ඔන්න ඊඩියා ඉස්සරයි දින සලෝට් චතු මේ හොඳ බිස්නස් එකක් නේද ඔයාලා එනවද කොණ්ඩේ මේව කර කර ඉන්න ගමන් කොණ්ඩේ අපට ගමන් ආනෝ මසාජ් එකක් දාගන්න ඔයාලට කස්ටමර්ස් තමයි වන්නා බඩුයි කස්ටමර්ස් ලයින සුදු වුණා හැම ඉන්නේ හරි හරි සුදු වුණා හැම වෙලාවෙම කොණ්ඩේ පවන්න මෙමෙ ඉඳගෙන ඉන්නවට මසාජ් එකක් එහෙම දාගන්න නෑ ඉන්නවා ඉතින් අවුලක් නෑ ඉතින් හොඳට හොඳයි ඇත්තටම නේද ඇඟටත් හොඳයි කියලා සුදු වුණා ඔය ඇගිලි තෙදරදනේ ඇගිලි තෙදර. අවුරා පේන්නේ නැහැ නේ දැක්කේ නැහැ නේ අර තින් මල්ලි පිටිපස්ස දොරේ අන්නේ වගේ. නේද? මේ මාදව. ඔව්. දැන් මොන දේ වුණත් ඔව්. සැලෝන් එකට ගියත් ඔව්. මසාජ් එකක් දාගත්තත් අනිවාර්යෙන්. අපි මේ මොනවාද
විසබීජ නැතුව හොඳට නාලා හොඳට හිතන්න එපේ. අනිවාර්යයෙන් නාලා හොඳට ඉන්න ඕනේ වායය කරන කියන්නේ. ඔව්. එතකොට 178ක ඉහළම TFA මගයකින් යුතු වෙළඳ පොලේ තියෙන නියම විසබීජ නාශක සබන් වර්ගය මොකද්ද කියලා අහුවොත් බය නැතුව කියන්න පුළුවන් නම තමයි චැම්පියන් සබන්. චැම්පියන් සබන්. දැන් චැම්පියන් ස්ටාර්ස් වගේම තමයි. කියන්නේ චැම්පියන් ස්ටාර්ස් බලලා ඔලු සුද්ධ කරගන්නවා වගේම චැම්පියන් සබන් ගාලා නාලා විසබීජ නැද්ද මනෝජේ? ඒක කරගන්න පුළුවන්. එතකොට ඇස් වලට හානි කරන SDBS රසායනික අඩංගු නැති මුළු පවුලටම විශ්වාසයෙන් පාවිච්චි කරන්න පුළුවන් දේශීය සන්නාමයක් තමයි චැම්පියන් කියලා කියන්නේ. එතකොට සබන් වර්ග තුනක් තියෙනවා. කූල් මින්ට්, රෙඩ් එනර්ජි සහ හර්බල් ෆ්‍රෙෂ්. ඉතින් ඔය කැමැති තුනක්, ඔය තුනෙන් කැමැති එකක් ගාලා නානවා කියන්නේ ඉතින් කිසි ප්‍රශ්නයක් නැහැ ඇස් වලට හානි. ඇඟ හොදගත්තත් කමන්නේ නැහැ. ඔව්. නේද? නානවා කියලා කිව්වට ඇඟ හොදගත්තත් කමන්නේ නැහැ. පබුදිගේ dance එක බලමුද? බලමු. පබුදි මතර මෙතන නම් කියන අර හොන්තු දෙකත් එක මම මොකට කතා කරනවද මන් දන්නේ නැලු මගෙත් එක කතා කරන්නේ නැතුව. එහෙම කියනවා. නෑ පබුදි කියන්නේ මමත් upcoming actress කෙනෙක් නේ. ඔව්. මමත් ඇවිල්ලා ප්‍රාර්ථනායකයෙක් ඉන්නේ. ප්‍රාර්ථනා is the most popular teledrama in the Sri Lanka today. කියලා මට මෙයා දැන් මෙතන ඉඳන් කිව්වා. මං කෝ හරි හරි පබුදි ඔයා කලබල වෙන්න බෑ. ඉතින් අර දැන් මේ ඒගොල්ලෝ වයසයිනේ. ඒ දෙන වයසයි. එතකොට ඒ වය ඇත්තනේ මනෝජයි තාරුණ්‍යට ඉඩක් නැහැනේ. වයසක එවුම් ඔක්කොම මෙව කරන්න ගියාම නේද? ඌ කියන්නේ මොකද? ඔයත් එහෙම sorry. ආරුණ්‍යට නැද්ද? එහෙම තමයි නේද? මොකටද නේද? ඔයත් ඇවිල්ලා upcoming actress කෙනෙක්නේ. ඔව්. නේද? ප්‍රාර්ථනායකේ හොඳට රඟපාන හොඳ නිලියක්. අනිතක හොඳ dance කෙනෙක්. අනික මේගොල්ලන්ට dance කරන්න පුළුවන්ද? මේ දෙන්නා මෙයත් එක dance කරන්න ඕනේ ඒත් බෑ. ඉතින් ඒ ඔක්කොම බැරුව නිකන් ඒ දෙන්නත් එක මේ කතාව. අද මේ දෙන්නගේ dance එකක් බලමු. වාරික බලලා ඊට පස්සේ හරි? හරි වායි. තමයි පබුදි කවිෂා.
මමයි මේ සින්දු දෙක ප්‍රාර්ථනායකේ සින්දු දෙයන්නේ මාද? ඒකනේ ලස්සන සම්බන්ධ කරලා කරපු දෙයක්. ඒකනේ දැන් මේ ඔයා දැන් දැංගිලම දැන් මගේ වාහනේ ස්ටාර්ට් කරලා බලන්න. ඔය සින්දු යනවානේ. රේඩියෝ කියන්නේ මම වාහනේ මම නිතරම අහන්නේ පළවෙනි සින්දුව. පළවෙනි සින්දුව. අහන්නේ මේ සින්දුව. මම දෙකම අහනවා. ඕ ඒ කියන්නේ ඒක ඒක ඇත්තටම දැන් කටපාඩම්. යන්නද? යන්න බලන්න. හා? පාන සින. නහපන්. මෙයාට ප්‍රාර්ථනා වලට අවස්ථාව ලැබුණේ කොහමද? කියන්න. කියන්න පබුදිය. අපි සියමලා ගෙනාවේ නැද්ද කියන්න? කියන්නේ. ඔයාට ප්‍රාර්ථනායකට කොහොමද අවස්ථාව හම්බුනේ? දෙරණියෝ තමයි. දෙරණියම තමයි. මෙහි නාට්‍යයන්. මුලින්ම සුභා මිස් කියලා තිබුණා මෙහෙම ඩ්‍රාම එකක් තියෙනවා කියලා. ඊට පස්සේ ලක්සිරිස එන්න කියලා. කැරක්ටර් එක ගැනත් කියලා. පුළුවන්ද කියලා ඇහුවා. ඔව් ඒ කියන්නේ මෙහෙම එකක් තමයි. يعني මෙහෙම කැරක්ටර් එකක් තියෙන්න කියලා කිව්වා. ඊට පස්සේ අර ෆීල්ඩ් එක ගැනත් කියලා. ෆීල්ඩ් එකේ කොහමද පරිසම් වෙන්න ඕනි? මේ විදියට ඉන්න ඕනේ දුව. ඔයාට මේ විදියට මේ වැඩේ කරන්න පුළුවන් නැද්ද? ඔව් ඒ කියන්නේ ඇඩ්වයිස් ගොඩක් දුන්නා. අනිවාර්යයෙන්. එතකොට ඒ කියන්නේ මම අලුත්නේ ඇක්ටිං කරන්න. ලෙසන්ස් වගේ කියලා දුන්නා, හදා ගන්න ඕන දේවල් කියලා දුන්නා. මොකද්ද පළවෙනි ලෙසන් එක අපි ඉගෙන ගන්න? අපිත් ආසයිනේ නළුව වෙන්න. මොනවද දුන්නේ ආද? පළවෙනි ලෙසන් එක මොකක්ද? ස්ට්‍රෙචින්. එහෙමද? නැහැ. ඒ කියන්නේ අර ආයි කන්ටැක්ට්ස් හදා ගන්න. ආයි කන්ටැක්ට්ස්. ඒ ඒ ඕකේ පළවෙනි එක එහෙම ආයි කන්ටැක්ට් දෙක කියලා දුන්නා ඉතින් ඔයා බලන්න අන්න දැක්කනේ පබුදිට අපි මෙච්චර නේද ආදරෙන් ඉන්නවා අපිට කියලා දෙන්නේ නැහැ අපි පොඩ්ඩක් ආවා කැමති නැද්ද මන් නළුවෙක් වෙනවට කැමති නැහැ ඔයා කැමති නැද්ද මන් නළුවෙක් වෙනවට දැන් මම නළුවෙක් නෙමෙයි මනුජයනේ මන් නළුවෙක් නෙමෙයි නේ. ඇයිවා එකක හිටියේ ඉස්සර රඟපෑවන එක නාට්‍යයක දෙරේනේ නාට්‍යයක. නෑ ඒ වුණාට මාදව අපි නළුව නෙමෙයි නේ. අපිට දැන් ගොඩක් අපිට කවුරුත් ආයි කන්ටැක්ට් කියව කිව්වේ නෑ නේද? දුන්නේ කියලා දුන්නේ. නැද්ද? I to I කිව්වේ නෑ නේ. දෙවෙනි එක මමත් ආසයි නේ පබුදි. ඉතින් අර කවුරු හරි කියනකොට අන්න නළුවෙක් යනවා කියලා පාරේ අපිව එහෙම අඳුරන්නෙත් නෑ නේ. අන්න නළුවෙක් ඉන්න යනවා කියලා කියද්දි ආසයි නේ මනුජය නැද්ද? කියලා දුන්නේ ඉතින් ඩයලොග්ස් කියන විදිහට ඩයලොග්ස් මා ප්‍රිය සොඳුර ඔබ මාගේ මාලිගයට කිනම් දිනක පැමිණියේද නැත ස්වාමිනි මා පැමිණීමට බලාපොරොත්තුවක් නැත අහෝ සොඳුරිය සොඳුරිය කාලය කොතරම් නපුරුද දිවිහිමියෙන් කඳුලැලි පුරවාගෙන රැකගත් ආලය එහෙම කිව්වද? ඒතකොට නිලිය කාලය කොතර එහෙමද? ඩයලොග්ස් ඊට පස්සේ කියලා දුන්නා දැක්කනේ. ඔයාට කවුද කියන්නේ? ඒ කියන්නේ කවුද වාටේ කියන හොඳම යාළුවෝ? දැන් රණාෂර් නම් චතු වෙ ඉන්නවා. ඒ ඔයාට ඒ වගේ කවුද ඉන්නේ? ගීත් මට නම් මේ මෙයා ඉන්නවනේ රොෂෙල්. ඔව්. මෙතන hina වෙනවා. මොනාරි තියෙනවද මැද අවුලක් ඉන්නේ. හරි ගීත් මට රොෂෙල් ඉන්නවා. ඔයාට කවුද හොඳ මෙයා? මම ඉන්නවනේ. පොඩ්ඩියට පොඩ්ඩිට ළඟ පාන අමෝදියා ඉන්නවා. එතකොට හිමාශියක් ඉන්නවා. තිරති අමෝදියා නේද අපි? නෑ. කවුද ඉන්නේ අපි? අමෝදියා. ආ අමෝදියා අපි චුටි. ඔව් ඔව්. හරි හරි මම දැක්කා. එයා ඉන්නවා. එතකොට උපේකක් ඉන්නවා. සහ වේ කවුද ලහිරු අය ඉන්නා දිනල් කය ඉන්නා හැමෝම යාළුවෝ මයි නියමයි ඉඳගෙන කතා කරමු මේ කියන්නේ ඩයලොග් අර දඩබඩ ගාලා කියන්නේ චූටි ටීචර් කේ චූටි ටෝච් එක චූටි ජී ඒව ප්‍රැක්ටිස් කරවෝ නේද නෑ හා චූටි ටීචර් කේ චූටි ටෝච් එක ප්‍රැක්ටිස් කරවෝ නේ ඩයලොග්ස් කියන්නේ එහෙම වෙන්න බෑ නේද අපි කිමු රණ්ඩු වෙන සීන් නැත තියෙනවා ඒ වගේ ඒවට දැන් රණ්ඩු වෙන සීන් එකක් වගේ වුණොත් එහෙම නැචරල් එක එනවනේ වාගේ අම්මා නේද? එහෙමනේ කියලා දුන්නනේ. ඩිහෙන් සීන් එකේ ඉන්නේ ඩිහෙන් මෙහෙම ඉඳගෙන අයියෝ අපිත් නළුවලා මයි බ්‍රෝ. මේ මොනවාද ඩිහෙන් කියලා කියන්නේ අපේ පැත්තේ කොල්ල සෙට් එකත් එක්ක අපි රංගපාන රංගපෑම. මේ නා ඩිහෙන්ට තැඹිලි ගෙඩියක් අරන් එමුද සින්දුවක් කියන් තියනවා. එපා කොල්ලට එමෙ වැඩි වෙනවා. එහෙනම් මොනවද කියන්නේ? ඩිහෙන් මොනවාද බොන්න කැමති? මයික් එකට කියන්න ටක් ගාලා අරන් එන්න. මොනවද ආස?
මොකක්? හරි සින්දුවක් කියවට පස්සේ තමයි දෙන්නේ. මොනවද බොන්න ආස? ඈ? අබීම. හරි. අපි දිහෙන්ට බීම බෝතලයක් අරන් ඉක්මනට එන්න මේ Dandex Presents දෙන Champion Star Season Unlimited Unlimited. Dandex Presents දෙන Champion Star Season Unlimited Unlimited. දිහෙන් කියලා කියන්නේ කී වසරේද බබා ඉන්නේ? හතරේ වසරේ. හතර වසර වුණාට බාලාංශ කොල්ල වඩාගෙන ගහලා ළඟදි. හරිද? ගෙවුනේ වඩාගෙන බාලාංශ කොල්ල සෙට් එක. එක වසර ළමයි. නෑ. යාළු සෙට් එක ගෙවුනේ? නෑ. අනේ අර මට අර 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 ඉන්නේ අර ෂෙරෝන් කියලා. ආ ඔව්. ඉන්නවනේ ෂෙරෝන් කියලා. නෑ. ඉස්කෝලේ ඉන්නවා. ඔයා දන්න ඇතුළේ එක වසර ළමෙක් ෂෙරෝන් කියලා. ෂෙරෝන් මට කිව්වා වේසල මාමේ අර ඔගලගේ අර ලිටල් ස්ටාර් ඩීඑන්ට වඩාගෙන ගැව්වේ කිව්වා. ඒ කියන්නේ පැය ගානක් උඩලු. බිව තිබුණේම නැත්ද? නෑ බොරු මං ගැහුවේ වඩාගෙන. ඔයා ගැහුවනේ වඩාගෙන. ආ මෙයා ගහලා තියෙන. ඒ කියන්නේ ඩීහෙන්ට ගහලා නෑ. මට කිව්වා ඒ කියන්නේ ඒ එයාත් පොඩි එයාට තේරෙන්නේ නැහැ. පේෂා මාමේ ඩීහෙන් අයියා බිමට බැස්සෙම නෑ කිව්වා. බාලාංශෙම වට කරලා දුන්නකෝ වඩාගෙන කිව්වා ගැහුවේ. නේද? බොරුනේ? ඔව්. වානේ ඩණ්ඩියා. අම්මා චන්දියාගෙන් සින්දුවක් ආවම ඊට පස්සේ කතා කරමු. මෙයා ඉන්න එන ගැන්සියක් නේ. ආ ඔයා ඔයා කියන්නේ පේශල නම ලස්සන නම. මේ තමයි ඩිහෙන් දුල්වින්. මොනද මන්න ඔබ බය වෙලා. ගිරවටයි කොවුලටයි ඔක්කොමන්ට ගල්පාරක් වගේ. ඒකනේ ස්ලෝ එකේ ඉවර කරේ නැද්ද? ඔච්චේ ගෑල්ල දාන්නකෝ බ්‍රෝ. එතකොටනේ ලස්සන අන්නේම. කොහමද ෂූස් දෙක? අම්මා. මේ දෙක ගෙන්නුවේ ඇමරිකාවෙන්නේ. නේ? ආව් ඇමරිකාවේ. මේවා ඇවිල්ලා මේවැල කිරිබත් ගොඩ බ්‍රෑන්ඩ් නෙමේ. ඔව්. ඇමරිකාවේ ගල් වැඩපල් වල මේවා ඇවිල්ලා බ්‍රෑන්ඩ්. ඇමරිකාවෙන්නේ බැස්සුවේ. නේ? ෂර්ට් එක වැස්සුවේ කෙලින්ම බ්‍රෑන්ඩ් එක දන්න මොකද්ද කියලා? බ්‍රෑන්ඩ් එක දන්නේ. බ්‍රෑන්ඩ් එක දන්නේ තාත්තා ගෙනාවේ USA වලින්. කොහෙන් හරි කමන්නේ USA නේ. ඔව්. මේ ෂර්ට් එක උස්වැට කියාවේ. නෑ sorry UK වලින්. නේ. වොච් එක? අම්මා වොච් එක වැස්සුවේ වොච්.
ස්මාර්ට් වච්චය කැපල් ස්මාර්ට් වච්චය මේක නිකන් නයිට් රයිඩර් එක වගේ වාහනේ ස්ටාර්ට් වෙනවනේ මේකට කතා කරාම ගෙදර වාහනේ ස්ටාර්ට් වෙනවනේ ඔව් ඔව් මං කිව්වේ ගෙදර ගේට්ටු වෙනවා දරුවල යනවා කොල්ලෙක් තමයි නේ ගමේ අර යාළු සෙට් එක ගැන කිව්ව මං ආසයි වම්බොට්ට ඉන්නෝනේ ඒක ඔව් වම්බොට්ට ඊට පස්සේ අනිත් සෙට් එක කවුද පම්බේ පම්බේ ආ ඉන්නවා අම්මා පම්බේව දා ගන්න එපා එහෙම වුණොත් ගැන්සි චොර වෙනවා ඊට පස්සේ තව අර ක්‍රිකට් ගන්න යාළු සෙට් එක වගේ ගමේ පුනා පුනා අම්මා පුනා තමයි එලකිරි අනිත් එක්කෙනා ඇට කුණාද ඉසුම් ඔව් තිසුම් කී දෙනෙක් ඉන්න පස් දෙනාද හා ඔව් ඔයාට ඔයාට මොකද්ද කියන්නේ මේ සෙට් එකේම නායකයා වානේ ගැන්සියේ නේ ඔයාට කියන්නේ මොකද්ද ඔයාට ගියන්නේ මොකද්ද චන්ඩියා අතන චන්ඩියා නායකතුමා ඒ කියන්නේ ඔයාට දැවිලා කියන්නේ ඩීඑන් අතන ගේමක් තියෙනවා නායකතුමා අරුන් ඇවිල්ලා අපිට පාට් එකක් දානවා එයා ගමට ගහමු නේ ඔයා කැලණි කොහෙ හරි දින්නේ මානල් ගම පාරදී හා මානල් ගම පාරදී ඔව් මානල් ගම පාරදී ඉස්සරහා ඕ තියෙන්නේ පාරක් තියෙනවා ඒ ඇතුලේ පාරේ ඇතුලේ ඒ පාරේ ඇතුලට ඕගලන්ගෙන් ආන්නේ තු කාටද දෙන්න බෑනේ බෑ බෑනේ බෑනේ එල කිරි එල කිරි සද්ද දැම්මොත් ගහන්න සද්ද දැම්මොත් ගහන්න සෙට් එක බෑලා ඉන්න ඉඳ චූම් පාන් එන්නේ උන් එතන චූන් නැතුව පාන් විතර කරේ අර වැඩේ නේද එතන බලුතේ අරේ කැලණි අර පැත්ත ඉඳන් එනකොට චූන් පාන් මේගොල්ලෝ ගෙවල්ලා කියනකොට නිකම් පාන් හුලම් පාන්නේ නැද්ද ඔගොල්ලෝ ආනෝනේ ඒ ඒ මොකද ඔය රෙඩි ඩෝටි ඩෝටි ඩෝඩ ඒ වබන් එහෙම කියනෝනේ අන්න බලන්න අපිට නෑනේ මේ ගැට නැද්ද කොල්ල සෙට් එක ගිහලා හාල් බෙදලා අරේ මේ ගල බූට්ටු වල ගිහලා ඒව කරාද නෑ 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 අවශ්‍ය නෑ නැද්ද ඒසර මොන ලස්සන සින්දුව කිව්වා ඔර නංගිල දෙන්න ලස්සන නැටුවා අනේ ගීත්මගේ යාළුව දෙන්න නේද මේ ගීත්මගේ යාළුව දෙන්න නේ ඔව් ගීත්ම මේ දෙන්න ගැන කියපු ටික දැක්කනන් එහෙම නේද ගීත්ම ගෝවානේ අයියේ මේගොල්ලෝ එනවා නම් මම ආතින් නෑ ප්‍රෝග්‍රෑම් එකට කියලා ආවේ නෑ අනේ අයියේ හිතට එකගල මට බොරු කියන්න බෑ මේ ප්‍රෝග්‍රෑම් එකේ නෑ මෙහෙමයි දැන් නිකන් හරි ගීත්ම මේ ගීත්ම තනාසකට කියපු ටික නිකන් හරි අපි කිව්වනම් වචන දෙකක් හරි හරිද මනෝජ වචන දෙකක් හරි කිව්වනම් කන වෙලාවේ කනතැන් වල කියන්නේ කියනකොට ගීත්ම මාධවයියේ ප්ලීස් මාව නවත්තන්න එපා මාධවයියේ ප්ලීස් මාව නවත්තන්න එපා මම මේ ප්‍රෝග්‍රෑම් එකට මං එන්නේ නැහැ මං එන්නම් කියලා ගීත්බලගේ ඉස්සරහට කියලා දැත්තා නේද එන්න එන්න යක් චතු යන තනාශයන පබුදි මනුජ මරේ බගලල් මොකද බත් ටොපි තමයි මායල කොල්ලෙක් වම්බොට්ට සෙට් එකගෙන ඉන්නේ වම්බොට්ට යාළුවෝ අම්මා නේද බලන්න වම්බොට්ටගේ යාළුවෝ මේ මෙයානේ ඡන්ඩියා නායකයා නේ නේ පිටේ ගොවන අම්මා මේ බලන්න මේ කොටියෙක් ඉන්නේ පිටේ නේද කොටියෙක් නින්නේ මූණෙක් වගේ පේන්නේ කමන්නේ කොටියෙක් හරි අපි දෙනවා ඩීඑන් ඇතුළු ඩීඑන් ගේ ගැන්සියට ටොපි වැස්සා Dendix presents dirna champion star season unlimited obata visubija haranaya karamin suwa pahasu næmagata avashyama champion sabang tanasha hondata naagannone poddak naana horai kiyala geetma apita kiyala dena api dannae ne api wat ekka program ekey hambunata indala hitala koi hari party ekak hambunata tanasha api langa asurak næ ne eya aasa iwat ekak langa asurak athi karaganna ෆේෂල් ඒ නිසා ඒ ඇසුර කරනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ ඕක ගාලා ඕක ගාලා නාලා ඉන්නකොට තමයි තනෂා අඩු වෙන්නේ නැවට කමන්නේ එතකොට මේ චතු ඔව්
ඕක ගාලා ඔලුව හදපුවාම මේ ඕ ඩැන්ඩ්‍රෆ් නැතිවෙලා ඉස්සොරි නැතිවෙලා හිස නිදහස්ව ඉස්සරහට යන්න පුළුවන්. හරි හරි එන්න බලන්න කට්ටේ වෙන්න බලන්න කටිවෙන් බ්‍රෝ පබුදී එන්න ජන්සියර කියන්න ඕනේ මයික් එක ඕනේ නැහැ මනුජ ඔ මයික් එක තරගෙනකෝ මනුජ ගායකයෙක් නොවුනා නම් කවුරු වේවිද? අම්මට සිරි එනන් දැන් ඇතුලේ. ඔව්. සමහරට ඇතුලේ වෙන්නත් පුළුවන්. ඔව්. නෑ නෑ විලුට කිව්වේ. ක්‍රිකට් ගාන තමයි වැඩිපුර ආස. ඇත්තටම කිව්වොත් ක්‍රිකට් ටීම් එකේ ඉන්න ඇටදී මනුජ හොඳට ක්‍රිකට් ගහනවා. ඔයා බය වෙන්න එපා. මනුජ ක්‍රිකට් ගහනවා මේ ශ්‍රී ලංකාවේ ඇත්තටම ක්‍රිකට් ටීම් එක. කොල්ලේ කොඳ කොල්ලේ. හැබැයි මනුජ ක්‍රිකට් ටීම් එකට ගියොත් අර වෙච්ච දේම වෙනවා. මනුජටත් ඒකම වෙනවා. හරි. එහෙම කියන්න එපා. ආ? මොනාද මොනා මොනා? අම්මා ක්‍රිකට් ගහනවා ඇමරිකාව ගියාද? ඔය ඒ කියන්නේ ඔයා දැන් ක්‍රිකට් ඉස්කෝලේ ප්‍රැක්ටිස් කරන්න යනවද? ග්‍රේඩ් 5 වලින් යනවා. ග්‍රේඩ් 5 වලින් යනවා. නියමයි. ආ ෆෝඩ් එක ෆෝඩ් එකක් දාලා පෙන්නන්න. ඔයා කොහමද මේ මේ මාදව අයියා කියන එක කොහමද? දාලා පෙන්නන්න ෆෝඩ් එක දාන විදිය කොහමද? කොහමද දාලා පෙන්නන්න? ඕ ඕ ඕ ආ මයිල පොල්ලෙක්. දැන් ඔයාට මෙහෙම එනවා ස්ප්‍රින්ග් බෝල් එකක්. එතකොට ඔයා කොහමද ඒකට ඕ ස්පින් එකක් එනවා. කොහමද? කොහමද අර පැත්තෙන් එනවා කොහමද පෙන්වන්නේ එකට කොහමද ආ අම්මා ස්පින් එකකට ගහපු පාර කොහමද මේම කෙලින් කටස් මේම කෙලින් චටස් මේ කොල්ලෝ නියවන්න ඕනේ මනුජෝයි මෙයාවයි නියවන්න තිබ්බ අපරාධ නේද මනුජ සාමාන්‍ය මිනිස්සු කරන්නේ ඒක තමයි චතු ඉතින් කො මයික් එක ගේන්නේ නැහැ අම්මේ දිව්‍යාංගනාව දෙන්න බැහැල වගේ චතු ඉතින් මේ බොහොම ස්තුතියි අද ආවට දැන් අද මේක ඉවරලා කොහෙද යන්නේ මේක ඉවර වෙලා අපි ගෙදර යනවා. මොකද රැයට මම වැඩද? අද මොනවද? මේ ඔය දෙන්න හොඳ යාළුවෝනේ. ඔව්. නේද? හරි ෆිට් නේ දැන්. හොඳ යාළුවෝ. ඒ කියන්නේ ඕක කෙලවෙන්නේ කවද්ද? ඒ කියන්නේ කනා ඊළඟ ප්‍රෝග්‍රෑම් එකට එනකොට අනේ මේ අයියේ බේසල් අයියේ අපි අවුරුදු බේසල් අයියේ ගොඩක් කල් ඉඳන් සතු ගැන නම් කතා කරන්න එපා. මං හිතුවේ නෑ අයියේ මට එහෙම කරයි කියලා. අයියේ ඇක්චුලි අයියේ රියලි මම යා වෙනුවෙන් කරපු දේවල් ටික ඔයා ඇහුවොත් අපේ අම්මා මට මගේ හස්බන්ඩ් මට බැන්නම මේ තනාෂ ඔයාට පිස්සුද කියලා. අයියා අල්මාරිය අරලා මගේ අලුත් නැඳුම් මම දුන්නේ යාට. අයියේ මම ගෙනාව අයියේ බ්‍රෑන්ඩඩ් ඇඳුම් ටිකක්. ඒව මම ටැග් කඩලත් නැතුව අයියේ දුන්නේ. එකපාරක් ඇඳපු දෙකයි තිබ්බේ අයියේ අනිත් ඔක්කොම දුන්නා අයියේ. ඒත් මම හිතුවේ නැත් චතු එහෙම කරයි කියලා අයියේ. මට නම් අයියේ ප්ලීස් අයියේ අනේ ප්‍රෝග්‍රෑම් එකේ නම් එයාගේ නම කියන්න එපා. සතුට කවද්ද වෙන්නේ? තනාෂ අපෝ මේ ওই ගීත්මයි තනාෂයි මගේ මගුලත් කඩන්න ගියා. තව පොඩි බොහොම අමාරුයි මගුල බේරගත්තේ. එහෙම කියලා කියන්නේ කවද්ද? මගේ මැසේජුත් දාලා මගේ හස්බන්ඩ් මැසේජස් මගේ හස්බන්ඩ් මැසේජස් දානවා. අයියේ ඔයා සෝ ස්මාර්ට් හෑන්සම් ඔයා ඇයි චතු වගේ කියන මැසේජ් දානවා ඇත්තටම. ආ ළඟ දිපත්තු වෙනවා පුතේ බඩු. අම්මා එහෙම නෙමෙයි. ඉතින් චූටි කියන්නේ ඉතින් මගේ හස්බන්ඩ් මෙයා මැසේජ් කරනවා මම මෙයාගේ හස්බන්ඩ් මැසේජ් කරනවා. ළඟ බ්ලාස්ට් ආ මනෝජ අයියේ ඊළඟ ප්‍රෝග්‍රෑම් එක එනකොට හඳ පායනකොට අනේ අම්මෝ අයියේ පවුල් බේරගත්තේ බොහොම අමාරුවෙන් අයියේ ප්ලීස් ප්ලීස් තනාසිකේ ප්ලීස් අයියේ සතු ගැන කතා කරන්න එපා එයාගේ හස්බන්ඩ් ගැන කතා කරන්න එපා අනේ අයියේ ප්ලීස් අයියේ ඇවිල්ලා විලාසන කියන්නේ දැන් ඔය දෙන අයි ගීත්ම කපලා ඩුබායි නැහැ ගීත්මට එන්න කිව්වා එයාට එන්න බෑ කිව්වා ගීත්ම අපිට නම් වැඩ එයා එතකොටත් වැඩ අරගෙන ඉන්නවා මේ දවස්සේ පොඩ අවුල් වෙලා හිටියේ ගීත්මගේ හස්බන්ඩ්ට මම සහෝදරයෙකුට වගේ අන්තිමට කියන්නේ කොහමද නා ගීත්මගේ බොයිෆ්‍රෙන්ඩ්ට මම සහෝදරයෙක් විදියට අයියේ කතා කරේ නමුත් මේ මිනිස්සයා මට දාපු මැසේජ් ඕගලන්ට පෙන්වනනම් අයියේ ඕගොල්ලෝ ගහනවා අයියේ උට නැද්ද බලපංකෝ තේසල මනෝත් කිව්ව නරක පෙරදිලා තියෙනවද කවදා හරි නෑ නෑ හොඳ යාළුවෝ යාළුවෝ තී යාළු කන්දිකට වරක ගන්න බොහොම ස්තුතියි සතුව දාවට ජය වේවා ස්තුතියි ඒ වගේම තමයි පබුදි ඒ වගේම තමයි මනුජ ඩිහෙන් ඒ වගේම චතුට චතුට තනාෂා ඔයගලන්ගේ කලාවේ වැඩ කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉගෙනීමේ වැඩ කටයුතු සියලු දේවල් පෙම් සබඳතා ඒවා ශක්තිමත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තමයි වාගේ ගැන්සිය කැලණිය හොල්ලන ගෝනෝල සුනිල්ට පස්සේ කැලණියේ කැලිම්ම ගෝනවල ඩිහෙන්. හරිද? නැද්ද? ඩිහෙන්. ගස් බඳින්න පුළුවන් නායකයෝ. පාන් මුකුත් දැන් චූන් නැහනේ පාන් විතරනේ. ආරියට ආරෙලකි අපි එනම් මනෝජය ජය වේවා බොහොම ස්තුති ත්‍රිතාල් බොහොම ස්තුති බොහොම ස්තුති අදට ගිහිල්ලා එන්නම් ඔව් සියලුම දෙනාට ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා මේ ඩැන් එක්ස්ප්‍රසන්ස් දරන චැම්පියන් ස්ටාර් සීසන් අන්ලිමිටඩ් අන්ලිමිටඩ් ඕ
ऐसे आलोके दिली 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 से भी माद ऐसे आलोके कौ दो मान बलने उबलग माने कौ दो मान बलने उबलग माने इतवत में लोके बोरू वेंद जय गन्ने इतवत में लोके बोरू वेंद जय गन्ने सतुरा समग सिनासी मितुरा से ने सतुरा समग सिनासी मितुरा से ने सतुरा समग सिनासी मितुरा से